හම්බන්තොට සූරියවැව විහාරගල රජමහා විහාරස්ථානයට පැමිණ ඒ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව පූජ්‍ය නතුවල ධම්මින්ද නායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අද ඔබ දකිනවා ඇති මේ රටේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර නෙවෙයි සිද්ධ වෙන්නේ. මැතිවරණ ජාවාරම් තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. දේශපාලඥයන් බලයට එන්නේ දූෂිත ක්‍රමවේදයක් තියෙන නිසා. ඒ දූෂිත ක්‍රමවේදය නිවැරදි කරන්න තමයි මම මැතිවරණ වියදම් නියාමන පනත ගෙනල්ලා බොහෝ දෙනා විරුද්ධ වෙද්දී, විශේෂයෙන්ම විපක්ෂය පවා විරුද්ධ වෙද්දී, ඉතාමත් අසීරුවෙන් ඒ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගනු ලැබුවා. සමහර පක්ෂවල ඉල්ලන ලොකු මුදලක් වියදම් කරන්න ඉල්ලන පක්ෂවල බැංකු ගිණුමේ රුපියල් ලක්ෂයක්වත් නැහැ. හැබැයි වියදම් කරන්න ඉල්ලනවා එක පක්ෂයක් 134,000ක්, අනිත් එක 168,000ක්. මේ සල්ලි කොහෙන්ද? මේ සල්ලි ඔක්කොම කළු සල්ලි. මේ රටේ ක්‍රමවේදය හදලා තියෙනවා, සිස්ටම් චේන්ජ් එකට අවශ්‍ය නීති රාමුව හදලා තියෙනවා. හැබැයි ඒකේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ නීති රාමුව ක්‍රියාත්මක කරන්න බැඳී සිටින වග කියන ජනාධිපතිවරයෙක් පත් වුණොත් විතරයි.